திருவன் சரணை ஸ்ரத்தாவின் பிரஜாவகரா உபகினியன சதாம் யாத்ராவ நிர்வாண அது தவத் மாத்ருகாவாக் உபயசு பிரஸ்னிகிட்ட உத்தரையா பிறகரப்பு லத பிறகரன் லத கர்ம எம நத்தங்க பிறகரப்பு தேவால் நெவத்த படிசந்தினவா கியன எக எம நத்தங் ஹேத்து பரணேது மின்ன மேக ஹொயாகாத்தே புதுஹாம் துருவத கீழ பிரஸ்னியை கலத்திப்பா කියන්නේ අතරම ප්‍රශ්නයක් මේක කොහෙති බිලද හොයාගත්තේ ඇත්තටම හොයාගත්තේ බුදුහාමුදුරුවෝ තමයි දැන් ඔහ හොයාගන්න නම් හැංගිලා තිබිච්ච තැනක් තියෙන්න ඉපේ අන්න එතන තමයි රහස තියෙන්නේ අපි කියන දෙයක් හොයාගත්තේ මෙහවල් කෙනා හොයාගත්තා නම් ඒක හැංගිලා තිබ්බේ කොහෙද එහෙනම් ඇත්තම කතාව තමයි මේ දර්ශනය විශ්වයේ කොහෙවත් විනාශ වෙලා තියෙන්නේ නැති වෙන්නේ නැහැ මොකද මේ ඇත්ත දේ තියෙනවා හැබැයි හොයලා ගන්න ඕනේ කොහෙද තියෙන්නේ අන්නේ සොයා ගැනීම ගැඹුරින්ම සොයා බැලීම කරන්න පුළුවන්නේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙන උත්මයෙකුට විතරයි. අනිත් අයට යම් යම් මට්ටම් ධාන මට්ටම් වලට යනකොට යම් යම් තොරතුරු දැනෙනවා විනා ලෝකේ සියලුම සත්‍ය කාරණා අවසාන වශයෙන් දැනගැනීමේ හැකියාව. ඒ කියන්නේ ආයේ කොනක් චුට්ටක්වත් ඉතුරු නොවෙන්න සියලුම දර්ශන සියලුම දේවල් මේ විශ්වයේ තියෙන දේවල් සැකයකින් තොරව විස්තර කරමේ හැකියාවෙන්නේ සොයා බැලීමේ හැකියාවෙන්නේ ලෞතුරා බුද්ධත්වයට පත්වෙන උත්තමයෙකුට විතරයි. එතකොට එහෙනම් මේ හේතුඵල හෝ මේ සසරේ කරන කුසල්ද සසරේ ඇවිද්දවන්නේ ඒ කියන්නේ නැවත ඒක පරිසම් දෙනවද කියන විස්තරේ හොයාගත්තේ කවුද කියලා ඇහුවොත් බුදුවරයෙක්ද කියලා ඇහුවොත් ඔව් බුදුවරු තමයි. දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් ඔහොම ඔය දේ හොයාගත්තේ ගෞතම බුදුහාමුදුරුවෝද කියලා. මං කියනවා නැහැ. ගෞතම බුදුහාමුදුරුවෝ නෙමෙයි හොයාගත්තේ. මේ ලෝකයේ සත්‍ය හොයාගන්නේ බුදුවරු. හැබැයි සත්‍ය හොයාගත්තේ ගෞතම බුදුහාමුදුරුවෝද කියලා ඇහුවොත් නැහැ. එහෙනම් ලෞතුරා බුද්ධත්වයට පත් වෙන කෙනෙක් සත්‍ය හොයනවා. හැබැයි ගෞතම බුදුහාමුදුරුවෝ කරේ මේ මනුලොවෙන් මැකිලා ගිහිල්ලා තිබුණු මනුලොවේ විනාශ වෙලා ගිහින් තිබුණු මේ දර්ශනය නැවත විශ්වයෙන් හොයලා ඒ කියන්නේ ඒ තොරතුරු නැවත සොයා බැලීමක් කරලා ඒක මනුලොවට ලබා දීමක් තමයි සිද්ධ කරන්නේ. බුදුවරු කරන්නේ ඒ රාජකාරිය. මොකද මේක හැම වෙලාවෙම බුද්ධෝත්පාද කාලයක් අවසන් වෙනකොට විනාශ වෙලා යනවා. ඒ කියන ගැඹුරින් හිතන මිනිස්සු නැහැ. ගැඹුරින් හිතන මිනිස්සු ඉන්නවා. ඉන්න තාක් කාලයක් ගැඹුරට යමක් ගැන සාකච්ඡා කරන හිතන පතන කාලයක් මේක පවතිනවා. එතනින් පස්සේ ආයෙත් අර සාමාන්‍යික ඕලාරික මිනිස්සු අතරේ ඔහෙ එදිනෙදා කාලා බීලා ජීවත් වෙන චරිත බවට පත් වෙනවා මිනිස්සු. එතනින් පස්සේ මේක ආයේ මනුලොවින් නැතු වෙනවා. ආයෙත් කාලයකදී ඔය වගේ ප්‍රශ්න හිතට එනකොට ඕවා පස්සේ ගැඹුරින් ගිහිල්ලා සාංශාරික වශයෙන් ලෞතරා බුද්ධත්වේ ප්‍රාර්ථනා කරන අපුවා ඉන්නවා. ඒ අයට මේ දර්ශනේ නැවත ඒගොල්ලන්ගේ විඥානය තුලින් දකින්න පටන් ගන්නවා. අවබෝධය තුළින් දකින්න පටන් ගන්නවා. ඒව තමයි මනුලෝවට නැවත පැහැදිලි කිරීමක් කරන්නේ. එහෙනම් සත්‍ය කාරණා මනුලෝවට නැවත ලබා දෙන්නේ බුදුවරු. එහෙනම් මේ කාල සීමාවෙදී අපිට ලබා දුන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ. ගෞතම බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයේ නිතන් තමයි අපිට මේ තොරතුරු කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් හැබැයි තව කාලයක් ගත වුණාට පස්සේ මේ බුද්ධ උත්පාද කාලය අවසන් වුණාට පස්සේ ආයෙ හඬ ලැබෙන්නේ මෛත්‍රී බෝසතාණන්ගේ උත්පාද කාල සීමාව. ඉතින් මේ භද්‍රකල්පයේ අවසන් වෙනවා. හරි ඉතින් අන්න ඒ නිසා බුදුවරයෙක්ද මේ හේතුඵල අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඔව් ගෞතම බුදුහාමුදුරුවෝද මේ විස්තරලාම මේ විශ්වයේ තියෙන හේතුඵල දර්ශනයයි පවතින්නේ කියන එක කියලා දුන්නේ නෑ. ගෞතම බුදුහාමුදුරුවෝ නෙමේ බුදුවරු තමයි හොයන්නේ. හැබැයි ගෞතම බුදුහාමුදුරුවෝ තමයි අපිට මේක ලබා දුන්නේ. එහෙනම් විශ්වයේ කවුරුත් ඉස්සරලාම හොයා ගන්නවා කියන එක නෙමෙයි මෙතන වෙන්නේ. විශ්වයේ තියෙන සත්‍ය කාරණා දිවසින් දැකීමේ උපරිම විඥානය හෝ උපරිම ඥාන ශක්තිය ලබන්නේ බුදුවරු පමණයි. ඒකයි එතන තියෙන වෙනස. මං හිතන්නේ අහපු ප්‍රශ්නයට උත්තරේ ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. එහෙනම් තෙරුවන් සරණයි. අලුත් වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.